नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा धम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा थुनुरुवन समदाति सारण शरणयामि। साधु साधु साधु। අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා අපගේ ගෞරවනීය වැඳුම වේවා. සාදු සාදු සාදු. අසපුවේ වැඩි සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සංසාරයේ ඉපදීපති මෙරි මෙරි ඉපදීපති මෙරි මෙරි යන සත්වේකට අහන්න ලැබෙනවා කියන එක පරම දුර්ලභ කාරණාව. මේ පින්වතුන් වාසනාවන්ත වුණා උයන්දන මහමෙවුනා භාවනාසපුව මුල් කරගෙන මේ සොඳුරු වස්සාන කාලේ සෑම සතියන්තයකම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ශ්‍රවණය කරන්නට. අද ඒ වස්සාන කාලේ ඒ සංවිධානය කරන්නට යෙදුන ඒ සුන්දර ධර්ම දේශනා මාලාවේ අවසාන දේශනාව තව දින කිහිපයකින් මේ වස්සාන කාලයත් නිමා වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින යුගයේ ඊට පසුවත් බොහෝ භික්ෂූන් වහන්සේලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන තමන්ගේ ඒ ශ්‍රමණ ජීවිතේ ලබන්නට තියෙන උත්තරීතරම ඵලය අමා මහ නිවන සාක්ෂාත් කරන්නට යෙදුනේ මේ සුන්දර වස් කාලයේ තමා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අග්ගප්පසාද සූත්‍රයේදී මෙන්න මෙහෙම වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යාවතා භික්ඛවේ ධම්මා සංකතාවා අසංකතාවා. පින්වත් මහණෙනි, යම්තා ධර්මයන් විද්ද සංකත වූත් හේතුවක් නිසා හටගත්තා වූත් සකස් වුණා වූත් අසංකතංව සකස් නොවුණා වූත් යම්තාක් ධර්මයක්ද
විරාගෝ තේසං අග්ගමක්ඛායති. විරාගය අමාමහා නිවන ඒ සියලු ධර්මයන් අතර අග්‍රේසර වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. යදිදම් මොකද්ද කියනවා නම් මද නිම්මදනෝ පිපාස විනයෝ ආලේ සමුග්ඝාතෝ වට්ටුපච්චේතෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණ. මොකද්ද මේ සියලු ධර්මයන් අතර අග්‍රේසර වන්නේ? මද නිම්මදන කෙලෙස් මදය නිවාදමන, පිපාස විනයෝ කෙලෙස් පිපාසය දුරු කරන, වට්ටුපච්චේතෝ සංසාර වටය සංසාර චක්‍රය සුලිය වට්ටුපච්චේතෝ බිඳලා දමන, ආලේ සමුග්ඝාතෝ දකින අසන විඳින හිතන හැම දෙයකම හිතේ ඇලී යන ස්වභාවය නැති කළා දාන, සහ මුලින්ම නැති කළා දාන සමුග්ඝාතු. තණ්හකයෝ තණ්හාව ඡය කරන, විරාගෝ විරාගය ඇති කරන, නිරෝධෝ නිරෝධය ඇති කරන නිබ්බාන. ඒ සියලු ධර්මයන් අතර අග්‍ර වූ වන්නේ ආන්නේ අමාමහා නිබ්බානයයි නිවනයි. කවුද දේශනා කොට වදාළේ? බුදුරජාණන් වහන්සේ. අද මේ පින්වතුන්ට අහන්ට ලැබෙන්නේ ආන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් පිහිටුවන්නා වූ ශාසනයක අග්‍රම ඵලය වන සුන්දර වූ සොඳුර වූ අමාමහා නිවන ගැනයි. ඉතින් බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කුමක්ද මේ නිවන ගැන. නිවන ගැන කතා කරද්දී ලස්සන දේශනාවක් තියෙනවා දීඝනිකායේ. ඒක තියෙන්නේ කේවට්ට සූත්‍රයේ. මේ දේශනාවේ නම මොකද්ද? කේවට්ට සූත්‍රය. මේ කේවට්ට ගෘහපතියා භාග්‍යතුන් වහන්සේ නාලන්දාවේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ දකින්න පැමිණිලා කියනවා, අනේ ස්වාමීනි, මේ නාලන්දාවේ බොහෝ රජවරු සිටවරු මහා සාර කුලවල ගෘහපතියෝ බොහෝ ජනයා ජීවත් වෙනවා. ස්වාමීනි, මේ ඔබ වහන්සේ විසින් එක ස්වාමීන් වහන්සේ නමක් ඉර්ධිමත් රහතන් වහන්සේ නමක් යෙදෙව්වොත් එහෙම ඉර්ධිපාතිහාරයක් දෙකක් පාන්න. මේ පැහැදිලා ඉන්න නාලන්දාවේ පිරිසගේ පැහැදීම තවත් වැඩි වේවි. පැහැදිලා නැති උන්දලාගේ පැහැදීම ඇති වේවි. ස්වාමීනි, කාට හරි කියන්නකෝ ඉර්ධිපාතිහාරයක් දෙකක් මේ නාලන්දාවේ කට්ටියට පේන්න පාන්නයි කියලා. බුදුරජාණන් වහන්සේ කම් නැත කේවට්ටේ, ඔය කාරණාවෙන් ඇති වැඩක් නැහැ කියලා වදාලා. අනේ දෙවනි සැරේටත් කේවඩ කියනොද මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ නිස්සාරණේ කියනවා නෙමෙයි, මේක කළොත් එහෙම පැහැදිලා ඉන්න කට්ටිය ආයේ හොඳටම පහදීවි. පැහැදිච්ච නැති අයත් මේ ඉර්ධිපාතිහාර බල්ල පහදීවි. භාග්‍යතුන් වහන්සේ දෙවනි වතාවටත් ප්‍රතික්ෂේප කළා.
තුන්වෙනි වතාවෙත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා කේවඩ ගෘහපතියා ආරාධනා කරනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා කේවඩය ওই ඉර්ධිපාතිහාර භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාතිහාර තුනක් තියෙනවා. ඉර්ධි ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනී ප්‍රාතිහාරය. ඉර්ධි ප්‍රාතිහාර පෑවොත් එහෙම පැහැදිච්ච කට්ටියට නම් ප්‍රශ්නයක් නෑ. අපැහැදිච්ච කට්ටිය කියාවි ගන්ධාරී කියලා විද්‍යාවක් තියෙනවා. ඔය විද්‍යාව ඉගෙනගෙන තමයි ඔය භික්ෂුව නම් ඉර්ධි ප්‍රාතිහාර පාන්න ඇත්තේ. ඔහොම නොකියාවිද කියලා හෙව්වා. කේවඩ කියනවා ස්වාමීනි එහෙමනම් කියාවි තමයි. ඕන් ඔය කාරණේ හින්දා තමයි කේවඩේ මම ඉර්ධි ප්‍රාතිහාර පාන්න කැමැත්තක් නැත්තේ. ආදේශනා ප්‍රාතිහාරය කියන්නේ මෙහෙම එකක්. එහේ මොකද්ද? තමංගාවට එන කෙනාගේ හිත බලනවා. මේ වෙලාවේ තියෙන්නේ සරාගී හිතක් නම් ඕක හිතන්න එපා. දැන් නුඹ හිතන්නේ මේක නේද? ඕක හිතන්න එපා. මේක හිතන්න කියලා සිහි කරනවා. ඒක හිතන්න ගත්තම ආයෙත් හිත බලනවා. දැන් නුඹ හිතන්නේ මේක නේද? ඕක සිහි කරන්න එපා. මේ විදිහට සිහි කරන්න කියා හිත බලබලා ධර්මයේ දේශනා කරනවා. එතකොට පහදින කෙනා නම් කේවඩේ පහතිවි. පැහැදිච්ච නැති කෙනා මෙහෙම කියාවේ. මනිචින්තා කියලා විද්‍යාවක් තියෙනවා. ඔය භික්ෂුව ඔය හිත බල බලා කියන්නේ ඔය විද්‍යාවට අනුව වෙන්න ඇති. කේවඩේ ඔහොම කියාවි නේද? කවුද දැන් එහෙම කියන්නේ? පැහැදීමක් නැති කට්ටිය. එතකොට කේවඩ කිව්වා ස්වාමීනි එහෙමනම් කියාවි තමා. ඕන් ඔය දුර්වලකම දැකලා කේවඩේ මම ආදේශනා ප්‍රාතිහාරයටත් ඒ හැටි මනාපයක් නෑ. කේවඩේ හැබැයි මම බොහෝම මනාපයි ශ්‍රාවකීන්ව හික්මවන්න අනුශාසනී ප්‍රාතිහාරයෙන්. ඒ තමයි මම මේ ධර්මය කෙලෙස් මෙහෙමයි, දානේ ආනිසංස මෙහෙමයි, සීලී ආනිසංස මෙහෙමයි, ධර්මයේ පුරුදු කිරීමේ වටිනාකම් මේකයි, චතුරාර්ය සත්‍ය ධර්මයේ මේකයි කියලා දේශනා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා. ආන් ඒ කහගෙන කෙනෙක් කේවඩේ මෙන්න මේ විදිහට හික්මෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් අරහත්ත්වයේ දක්වාම හික්මෙන හැටි. අරහත්ත්වය කියන්නේ මොකද්ද? ඒ සුන්දර නිවන දක්වාම ගමන් කරන හැටි බොහොම ලස්සනට දේශනා කොට වදාලා. වදාලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ නිවන ගැන හරි අපූරු කාරණාවක්. ඒක දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ ලස්සන සිද්ධියකුත් එක්ක. කේවට්ටේ මේක මේ කලින් මේ ශාසනයේම භික්ෂුවක් මේ මා ළඟම පැවිදි වෙච්ච කෙනෙක්. එතන කියන්නේ නැහැ කවුද කියලා. දේශනාවේ නැහැ. මේ භික්ෂුව දවසක් භාවනා කරගෙන ඉඳිද්දී සවස් කාලේ විතර්කයක් ඇති වුණා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහේද කියලා අදහසක් ඇති වුණා. වටිනා කාරණාවක් නෙනේ. ඔය වෙන වෙන දේවල් හිත හිතා ඉන්නේ නැතු මේ හිතන් නැතුව මොනවද දැන් මේ ස්වාමීන් වහන්සේ හිතුවේ? පඨවි ආපෝ තේජෝ කියන සතර මහා ධාතු ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහෙද කියලා හිතුවා. මෙයාට කල්පනා වුණා හිටි ගමන් මේ කාරණේ මන් දන්නෙත්
නෑ. චාතුම් මහරජිකේ දෙවිවරු හැමෝටම මතක් වෙන්නේ පස්මියක් ආපුවම මොකද්ද? දෙයෝනේ. ඒක අද කාලේ හැටි එදත් එහෙම වෙලා තිබෙනවා. චාතුම් මහරජිකේ දෙවිවරු නම් දන්නව ඇති. හැබැයි මේ භික්ෂුව ඊර්තිමත්. සෙනින් බලවත් පුරුෂයෙක් වක්කල අත දිගහරින වේගෙන් දික්කර අතත් හකුලන වේගෙන් හිටිතැනින් අතුරුදහන් වුණා. අපේ අය වගේ පද්මේ මොනවාද පළතුරු වට්ටිහෙම හොයන්න ගියේ නැහැ. හිටිතැනින් අතුරුදහන් වුණා. අතුරුදහන් වෙලා චාතුම් මහරජිකේ දිව්‍ය සභාවෙ ගිහිල්ලා දෙවිවරු අතර පහළ වුණා. පහළ වෙලා අහනවා, පින්වත් දෙවිවරුනි මට ප්‍රශ්නයක් තියෙනවා. දෙවිවරු ඇහුවා, මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහේද? දෙවිවරු කිව්වානේ, පින්වත් භික්ෂුව, දැන් දෙව්ලොවට එන්න තරම් බලයක් තියෙන භික්ෂුවක් චාතුම් මහරජිකේට යන්න තරම්. පින්වත් භික්ෂුව, අපි නම් ඕක දන්නේ නැහැ. අපේ අග්‍ර වූ රාජ වූ දෙවිවරු හතර දෙනෙක් ඉන්නවා. ඒ සතරවරම් දිව්‍ය රජ දරුවන්ගෙන් ඇහුවොත් නම් ඕකට උත්තරයක් හම්බේ. ඕම් වටබිට බලද්දි දිව්‍ය සභාවේ සතරවරම් දෙවිවරුත් වැඩ ඉන්නවා. මේ භික්ෂුව විජහට වැටියා එතෙන්ට. වැටලා අහනවා, පින්වත් දෙවිවරුනි මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් ඉතිරි නැතුව නිරුද්ධවන්නේ කොහේද? සතරවරම් දිවිවරු කිව්වා, පින්වත් භික්ෂුවකට උත්තරේ අපි දන්නේ නැහැ. මෙයින් ඉහළ දිව්‍ය ලෝකයක් තියෙනවා. තුසිතේ තාවතින්සේ තෞතිසා දෙවියන් ගාවට ගියොත් නම් තෞතිසා දෙවියෝ සමහර විට දන්නවා ඇති. මේ භික්ෂුව හා හොඳයි එහෙනම් කියලා එතනින් අතුරුදහන් වුණා. ඉර්දියෙන් බලන්න, ඉර්දි විශේෂ පුරුදු කරපු කෙනෙකුගේ ස්වභාවය. අතුරුදහන් වෙලා ගිහිල්ලා තාවතින්ස දේව පිරිස ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා ඇහුවා, ඒ දෙවිවරු කිව්වා, "නේ පින්වත් භික්ෂුව, අපි නම් දන්නේ නැහැ. අපේ රජතුමා දෙදෙව්ලෝට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ නම් දන්නවා ඇති." මේ භික්ෂුව සක්දෙවිඳු ගාවට ගියා. ඇහුව ප්‍රශ්නේ. සක්දෙවිඳු කියනවා, පින්වත් භික්ෂුව මම නම් ඕක දන්නේ නැහැ. මෙයින් ඉහළ තියෙනවා දිව්‍ය තලයක් යාමයේ කියලා. යාම වැසි දෙවියෝ නම් දන්නවා ඇති. මේ භික්ෂුව එතනින් අතුරුදහන් වුණා. යාම දිව්‍ය ලෝකයේ ගිහිල්ලා පහළ වුණා. යාම දෙවියන්ගෙන් ඇහුවා, පින්වත් භික්ෂුව, ඔකට උත්තරේ අපි නම් දන්නේ නැහැ. අපේ දිව්‍ය රාජයන් වහන්සේ ඉන්නවා සුයාම කියලා. එයානම් ඕකට අනිවාර්යෙන්ම උත්තරේ දන්නවා ඇති. සුයාම දිව්‍ය පුත්‍රයා ගාවට ගියා. ගිහිල්ලා අහනවා, පින්වත් දිව්‍ය පුත්‍රයා, මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් භූතයන් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහිද කියලා ඇහුවා. සුයාම දිව්‍ය පුත්‍රයා කියනවා, පින්වත් භික්ෂුව, මම දන්නෙත් නෑ. මීට ඉහළත දිව්‍ය තලයක් තියෙනවා තුසිතේ. එරෙහි දෙවියන්ගෙන් අහන්න, මෙයා තුසිත තත්වෙටියා මේ භික්ෂුව. තුසිත දෙවියෝ කියනවා, අනේ අපි නම් දන්නේ නෑ. අපේ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඉන්නෝ සන්තුසිත. සන්තුසිත දිව්‍ය පුත්‍රයන්න් අනිවාර්යෙන්ම දන්නවා ඇති. මේ භික්ෂුව සන්තුසිත දිව්‍ය පුත්‍රයා ළඟට වැඩියා. ඇහුව ප්‍රශ්නේ, අනේ භික්ෂුව මම නම් දන්නේ නැහැ. මෙයින් ඉහළ දිව්‍ය තලයක් තියෙනවා නිම්මාන රතිය කියලා. එහෙ දෙවියෝ දන්නවා ඇති. මේ භික්ෂුව නිම්මාන රතියට වැඩියා. ඒ දෙවියන්ගෙන් ඇහුවා, දන්නේ නෑ කිව්වා. අපේ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඉන්න සුනිම්මිත. බලන්න, ඒ රාජ්‍යවලටත් රජෙක් ඉන්නවනේ.
සුනිම්මිත දිව්‍ය පුත්‍රයා ගාවට ගිහිල්ලා ඇහුවා. දන්නේ නැහැ. එයා කියනවා මෙයින් ඉහළ දිව්‍ය තලයක් තියෙනවා. පරනිම්මිත වසවත්තිය කියලා. ඒකෙන් අහන්න මේ භික්ෂුව ගෙහි ගිහිල්ලා පහළ වුණා. ඇහුවා දන්නේ නැහැ කිව්වා. අපේ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඉන්නවා වසවත්තිය කියලා. එයාගෙන් අහන්න කිව්වා. එයාත් කියනවා දන්නේ නැහැ. පින්වත් භික්ෂුව මෙයින් එහා තියෙනවා බ්‍රහ්ම ලෝක. එහෙන් ගිහිල්ලා අහන්න. ඔහොන් ගියා බඹලෝට. ගියාම බ්‍රහ්ම රාජීන්ගෙන් ඇහුවා. දන්නේ නැහැ. ඒගහට කියනවා පින්වත් භික්ෂුව දැන් බ්‍රහ්මයේ උත්තර දෙනවා. පින්වත් භික්ෂුව අපි නම් දන්නේ නැහැ. හැබැයි මහා බ්‍රහ්මයා දන්නවා ඇති. ඇහුවා මේ ස්වාමීන් වහන්සේ අපි කොහොමද මහා බ්‍රහ්මයා මුණ ගැහෙන්නේ? ඒක කියන්න බැ. එන වෙලාවක් දන්නේ නැහැ. තාරකා එළියක් වගේ ආකාශේ එළියක් පහළ වෙනවා. ආන් ඒ එළිය පහළ වුණොත් නම් මහා බ්‍රහ්මයාගේ පහළවීම තමයි. මේ භික්ෂුව ටිකක් වෙලා බලා වැඩ ඉඳෙද්දී ඕන් අර කියපු එළිය පහළ වුණා. මෙහා විජහට ඒ එළිය පැත්තට වැඩියා මේ භික්ෂුව. වැඩලා අහනවා පින්වත් මහා බ්‍රහ්මය මට ප්‍රශ්නයක් තියෙනවා. මම මේ චාතුම් මහරජකේ ඉඳලා දැන් දෙව්ලොවින් දෙව්ලුවට දෙව්ලොවින් දෙව්ලුවට ආවා. ඔබ තමයි දන්න කෙනා කියලා දැනගන්න ලැබුණා. මම මේ ඔබෙන් ප්‍රශ්නේ අහන්නේ මොකද්ද කියලා හෙව්වා. එතකොට අහනවා ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුජ්ජන්ති. මොනාදේ මහා භූත? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කේන සතර මහා භූතයන් අපරිශේෂා නිරුජ්ජන්ති. ඉතිරි නැතිව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා ඔබ වහන්සේ මට කියලා දෙන්න. දැන් කාගෙන්ද ඇහුවේ? මහා බ්‍රහ්මයාගෙන්. මෙහා කියනවා පින්වත් භික්ෂුව මම තමයි මහා බ්‍රහ්මයා. මම තමයි සියල්ලන්ටම අධිපති කෙනා. මම තමයි සියල්ල මැඩලන කෙනා. මම තමයි සියල්ල නිර්මාණය කරපු කෙනා. මම තමයි සත්‍යයාගේ පියාණන් කියලා උත්තර දුන්නා. එතන මේ භික්ෂුව ඒ ටික අහගෙන ඉඳලා කියනවා බ්‍රහ්මය මම ඔයගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවේ නෑ. ඕක ඇහුවේ නෑ. මේක හරියට අඹ ගැන අහපුවම දෙල් ගැන උත්තර දෙනවා වගේ. මම ඇහුවේ ඕක නෙමෙයි. මම ඇහුවේ මට දැනගන්න ඕන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහෙද කියලා. මහා බ්‍රහ්මයා දෙවෙනි සැරේටත් උත්තර දෙනවා භික්ෂුව මම තමයි මහා බ්‍රහ්මයා. මම තමයි ලෝකයේ කරවන කෙනා. උපන්නා වූත් උපදින්නා වූත් සත්‍යයන්න් සත්‍යයන්ගේ පියා. එතකොට මේ හැමෝම අන්‍යාගමිකව වඳින්නේ කාටද එනම්? එයා කියලා හිතාගෙන එයාට තමයි. දැන් බලන්නකෝ එයාගේ තත්ත්වය. අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නත් දන්නේ නැහැ. මෙයා වෙනින් කතාවක් ආයෙත් කියනවා. අර භික්ෂුව කියනවා බ්‍රහ්මය මම ওই කතාව ඔබගෙන් ඇහුවේ නැහැ. මම අහන්නේ සතර මහා ධාතුන් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහෙද කියලා. තුන්වෙනි වතාවටත් මහා බ්‍රහ්මයාට දෙන්න උත්තරයක් නැහැ. කලින් දීපු උත්තරේම කිව්වා. භික්ෂූන් වහන්සේ ආයෙ සැරයක් අහන්න ඉස්සෙල්ලා මහා බ්‍රහ්මයා මොකද කළේ? මේ භික්ෂූන් වහන්සේගේ බාහුවෙන් අල්ලගත්තා කියනවා. දැන් මේ කතාව සිද්ධ වෙද්දී වටේම බ්‍රහ්ම පිවිස දැන් මහා බ්‍රහ්මයානේ වැඳගෙන අහගෙන ඉන්නවා. මහා බ්‍රහ්මයා මොකද කළේ? අර භික්ෂුවගේ අතින් අල්ලගෙන පොඩ්ඩක් අරගොල්ලන්ට ඇහෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් ඈතට එක්කන් ගියා. මේ කේවඩ සූත්‍රයේ තියෙන්නේ. එක්කන් ගිහිල්ලා කියනවා පින්වත් භික්ෂුව මේ බ්‍රහ්ම පිරිස දිව්‍ය පිරිස කොහොම හිතාගෙන ඉන්නේ මම හැමදේම දන්නවා කියලා. ඔහේ ඇවිල්ලා
මේ මන් නොදන්න ප්‍රශ්නෙකට මාව වෙහෙසනවා. දැන් තුන් වතාවක්ම මගෙන් ඇහුවනුයේ. දැන් ඔහොම ගියොත් එහෙම මේගොල්ලෝ දැනගන්නව මං කිසි දෙයක් මේ කාරණේ දන්නේ නැහැයි කියලා. ඒ හින්දා මට ලැජ්ජ කරන්නට එපා. හැබැයි භික්ෂුව ඔහේ තමයි වැරදුනේ. මනුස්ස ලෝකේ පහළ වෙලා ඉන්නව නොයෑ. තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක්. ඇයි ඔබ උන්වහන්සේව මගහැරලා මෙහි ආවේ? එහෙනම් මහා ප්‍රඥයක් දන්නවා මෙහි කට්ටිය වැඳ වැඳා හිටියට නේද? සියල්ල දන්නේ සියල්ල දකින්නේ කවුරුයි කියලාද? ඕ ඒ තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. භික්ෂුව නුඹටමයි වැරදුනේ, ඔබේ තථාගතයන් වහන්සේ ගාවට යන්න කිව්වා. බඹලොවින් අතුරුදහන් වෙලා මේ භික්ෂුව පහළ වුණා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට, අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දැන් දිවසින් මේ සිද්ධිය බලාගෙන තමා හිටියේ. මොකද මේ වෙන්නේ කියලා භික්ෂුව පැමිණිලා භාග්‍යතුන් වහන්සේකින් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, දැන් අර වටේම ගියා කියලා කියන්න ගියේ නෑ. භාග්‍යතුන් වහන්සේ, මේ මට ප්‍රශ්නයක් තියෙනවා. පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහෙද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්න ඉස්සෙල්ලා, පින්වත් භික්ෂුව මම ඔබට කතාවක් කියන්නම්. නැව්වල ගමන් යන උදවිය මේ නැවේ ඈත සාගරේ යද්දී කූඩුවක දාලා කුරුල්ලෝ ගෙනියනවා. බැරි වෙලාවත් දිශාව හොයාගන්න බැරි වුණොත්, යන්නේන දිශාව හොයාගන්න බැරි වුණොත්, මුහුදේ අතරමං වුණොත් මේ සත්වය මේ කුරුල්ලව කූඩුවෙන් අතහරිනවා. අතහැරියම් මොකද වෙන්නේ? කුරුල්ල ඈත ආකාශයට පියාඹනවා. ගොඩබිමක් දැක්කොත් මොකද වෙනව ඇත්තේ? කුරුල්ලා ගොඩබිම දිහාවට ඉගිලිලා යනවා. එතකොට මේගොල්ලෝ බලාගෙන ඉන්නවා මේ නැවේ ඉන්න කට්ටිය, කුරුල්ල දැන් කොයි දිශාවටද ඉගිලෙන්නේ කියලා. එතකොට කුරුල්ලට පිළිසරණක් ලැබුණොත්, යන්න දිහාවක් හම්බුනොත් තමයි ඒ දිහාවට යන්නේ. හැබැයි කුරුල්ලන්ට වැඩි වෙලා පියාඹ පියාඹ ඉන්න බෑ. ගොඩබිම පේනවා නම් ගොඩබිම දිහාවට යනවා. ගොඩබිම පේන්නේ නැත්තම් මොකද වෙන්නේ? පිළිසරණක් ලබන්න තැනක් නැත්තම් ආපහු කැරකිලා ඇවිල්ලා වහන්න තියෙන වතුරේ වහන්න බෑනේ. වහන්න තියෙන එකම තැන කොහෙද? නැවටම ආය ඇවිල්ලා වහනවා. පින්වත් භික්ෂුව ඔබත් ඒ වගේ කීවා. ඔබත් ඔය ප්‍රශ්නේ අරගෙන උත්තරයක් හොයාගෙන සෑහෙන දුර වැඩිය නොවේ. උත්තරේ හොයාගන්න බැරුව ආයේ නැවට ආපු කුරුල්ල වගේ මගේ ගාවටම ආයේ ආවා. භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ පොඩ්ඩක් සංශෝධනය කරනවා. නකෝසෝ භික්ඛු පඤ්ඤෝ ඒවං පරිපුච්චිතබ්බං. භික්ෂුව ඔය ප්‍රශ්නේ අහන්න උන ඔය විදිහට නෙමෙයි. මෙයා අහපු ප්‍රශ්නේ තමයි, කත්තුනුකෝ බන්තේ ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුජ්ජಂತಿ සෙය්‍යති ඉදම් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහේද? භික්ෂුව ඔය ප්‍රශ්නේ ඕම නෙමෙයි අහන්න ඕන. ඔය ප්‍රශ්නේ අහන්න ඕන මෙහෙමයි. කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ න ඝාදති. භික්ෂු ඇහුවේ අපරිශේෂ අනිරුජ්ජಂತಿ. අහන්ට කිව්වා, පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්
නොපිහිටන්නේ කොහෙද? ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොහෙද කියලා නෙමෙයි අහන්න කියන්නේ. ප්‍රශ්නේ සංශෝධනය කළා. නොපිහිටන්නේ කොහෙද කියලා අහන්න කිව්වා. කත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභා සුභම්. මේ දිග කොට පොඩි ලොකු අනු තුලං. අපි තුල්ල තිස්ස කියන්නේ මහත තිස්ස කියන අදහසින්නේ. තුලං කියන්නේ මහත්. අනු කුඩා කියන්නේ අනුන් කියන්නේ ඒ විදිහට පොඩි. අනුන් තුලං සුභා සුභං. සුභ අසුභ හොඳ නරක කියන්නේ. ඒ දේවල් නොපිහිටන්නේ කොහෙද? නිරුද්ධවන්නේ කොහෙද කියලා අහන්නේ එපා කීවා. හැබැයි නිරුද්ධ වෙන දේකුත් අහන්න තියෙනවා. ඒ මොකද්ද? කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මේ නාම රූප කියන එක ඉතිරි නැතිව නිරුද්ධවන්නේ උපරෝධණය වන්නේ කොහෙද කියලා අහන්න කිව්වා. ඊගාට බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙට භාග්‍යතුන් වහන්සේම ප්‍රශ්නේ නිවැරදි කළා. භාග්‍යතුන් වහන්සේම උත්තරේ දෙනවා. විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බ තෝපබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නඝාදති එත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභා සුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඤ්ඤාණස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. පිංකන් භික්ෂුව විඤ්ඤාණං අනිදස්සනං නිදර්ශනයක් පෙන්වන්නට නොහැක්කා වූ අනිදස්සන කියන්නේ නිදර්ශනයක්ද? නිදස්සන කියපුවම තේරෙනවද? උපමාවක් උදාහරණයක් සපයන්ට නිදර්ශනයක් දෙන්නට නොහැක්කා වූ නිදර්ශන රහිත වූ අනිදස්සනං අනන්තං අන්ත නැති අන්තං නෙමේ අනන්තං අන්තයක් නැති කිසිම අන්තයකට හසු නොවන අනන්තං සබ්බතෝපබං සියලු අයුරින්ම සබ්බතෝ සියලු ආකාරයකින්ම සබ්බතෝ පබං ප්‍රභාස්වර වූ ඒ ප්‍රභාස්වර වන්නේ ඒ ප්‍රඥා ලෝකේ නිසා. නැත්තම් මේ ගින්නක් සූර්යාලෝකයේ වගේ එලියක් නිසා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. සබ්බතෝ පබං ඒ ප්‍රඥා ලෝකයට හසු නොවන නොපෙනෙන දෙයක් නෑ. සියලු ආකාරයෙන් ප්‍රභාස්වරු සබ්බතෝ පබං එත්ත ආපෝදාත් එතන මෙහි එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති. ඒතන පටවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු නගාදති පිහිටන්නේ නැහැ. පිහිටන් ලබන්නේ නැහැ. එතකොට එතන කියපුවම ඔබට හිතේවි එහෙනම් මේක කොයි හරි තැනක් කියලා. නෑ, එහෙම තැනකුත් නෙවෙයි. ඒ නිවනෙහි මේක පිහිටන්නේ නැහැ. න ඝාතති. එත්ත නාමංච රූපං එත්ත දීගංච රස්සංච. එතන දිග කොට කියලා දෙයක් පැනවෙන්නේ නැහැ. අනුන් තුලං සුභා සුපං කුඩා මහත් කියලා දෙයක් පැනවෙන්නේ නැහැ. සුභා සුභ කියලා දෙයක් පැනවෙන්නේ නැහැ. මේ තමයි නිවන. නිවනේ සොඳුරු බව. එහෙනම් හොඳ නරක ඒ මුකුත් කරදර නැහැ. අපි හොඳ හොයනවා නරක අයින් කරනවා නේ. ඒ මුකුත් එහෙ නැහැ. දිග කොට නැහැ. පොඩි ලොකු නැහැ. මුකුත් පොඩි ලොකු නැහැ.
එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ආන් එතන නාම රූප කියන දෙක ඉතිරි නැතිව නිරුද්ධ වෙලා යනවා. විඥානය නිරුද්ධ වීමෙන් විඥානස නිරෝධේන විඥානය නිරුද්ධ වීමෙන්, ඒ කියන්නේ පින්නුවම් පෑමෙන් ඔය සෑම දෙයක්ම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ඒ නිවන තුල සතර මහා ධාතුන් පිහිටන්නේ නැහැ. එතකොට මේක කිසියම් තැනක් නොවේ. මේක කිසිම තැනක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් මේකට මෙහෙම තැනක් කියලා කිසිම තැනක් ගැන පෙන්වා දීමක් සිද්ධ වෙලා නැහැ. ඔබ දැන් කියවල ඇති මිලිඳු රාජ ප්‍රශ්නේ කියවල තියෙනවා නේද? ඒකේ මිලිඳු රජතුමා නාගසේන රජ මේ රහතන් වහන්සේගෙන් මෙහෙම අහනවා. පින්වත් ස්වාමීන් වහන්ස, නාගසේනයන් වහන්ස, මේ නිවන තියෙන තැනක් කොහෙද? දැන් සමහරව අහනවානේ අපාය තියෙන්නේ කොහෙද කියලා නේද? මේ නිවන නම් වූ ස්වභාවය මේ දිග කොට නැති, කුඩා මහත් නැති, සුභ අසුභ නැති, මේ නාම රූප පිහිටන්නේ සතර මහා ධාතුන් පිහිටන්නේ නැති නාම රූප නිරුද්ධ වන තැන කොහේ තියෙනවද කියලා අහනවා. සමහරු අර අපාය කොහෙද තියෙන්නේ, දෙව්ලෝ කොහෙද තියෙන්නේ කියලා අහනවා වගේ. එතකොට මේ මිලිඳු රජුරවන්ටත් ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුණා. හැබැයි මේ මිලිඳු රජතුමා ප්‍රඥාවන්ත කෙනෙක්. එතුමා ප්‍රශ්න අහන්නේ මෝඩකමට නෙමෙයි. එතුමාට ඕන වුණා මේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් එක අතකින් උන්නා එතුමාගේ සැක දුරු කර ගැනීම පිණිසත්, තව තවත් වෙනින් අන්‍යාගමික කට්ටිය ප්‍රශ්න අහලා මේක හැල්ලුවට ලක්කරන එක වැළැක්වීම පිණිසත් නාගසේන මහරහතන් වහන්සේගේ මේවට පිළිතුරු ලබලා මේ ලෝකයට එලිදව් කරලා එලිදරව් කරලා තියන්න එතුමට ඕන වුණා. ඒ හින්දා එතුම නොයේකුත් හරස් ප්‍රශ්න අහනවා. මිලිඳු රජතුමා කියනවා, ස්වාමීනි නාගසේනයන් වහන්ස, නිවන යම් තැනක නැත්තම් ඒක සාක්ෂාත් කළා කියන එකත් බොරුවක්. දැන් මල් ඕන නම් මල් තියෙන්නේ කොහෙද? ගහක. පල ඕනේ නම් පල තියෙන්නේ රුකක. මැණික් ඕනේ නම් මැණික් තියෙන්නේ ආකරයක. එතකොට මැණික් ඕන කෙනා ආකරේ හොයාගෙන ආකරයට ගිහිල්ලා මොකද කරන්නේ? මැණික් ගන්නවා. ඒ වගේ නිවන තියෙන තැනක් ලැබීම පිණිස තියෙන්න ඕන. එහෙම නැත්තම් නිවන නෑ. මිත් නිවන ලැබුවා කියන එකත් මිත්‍යාවක් කියලා කිව්වා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ කියා හිටිනවා, මහරජ, නිවනක් කියලා දෙයක් තියෙනවාමයි, හැබැයි ඒක තියෙන තැනක් පෙන්වන්නට බෑ. ඒක තියෙනවා කියලා මෙතන තියෙනවා කියලා පෙන්වන්න බෑ. ඒක මේ වගේ ගින්දර තියෙන තැනක් පෙන්වන්න බෑ. ගින්දර ලබන ක්‍රමේ තමයි ගිනිගාන දඬු දෙකක් අරගෙන එක එල්ලේ එක දිගට පිරිමදින්න ඕන, අතුල්ලන්න ඕන. එතකොට මොකද්ද ලැබෙන්නේ? එතකොට ගින්දර කියන එක උපදිනවා. එහෙම නැත්තම් ගින්දර මෙතනයි තියෙන්නේ මෙතනින් ගන්නවා කියලා දෙයක්, එහෙම දෙයක් පණවන්න බෑ. දැන් අද කාලේ අපිට ගින්දර ඕනේ නම් මොකද කරන්නේ අපි? පෙට්ටියේ ගින්දර නැහැ. කූරේ ගින්දරත් නැහැ. යම් ප්‍රතිපදාවක් තියෙනවා මේ දෙකින් ගින්දර උපදින. යම් ආකාරයක් තියෙනවනේ නේ. ගිනි පෙට්ටියයි කූරයි අරගෙන පොලේ ගැහුවට ගින්දර උපදින්නේ නැහනේ. නේද? ආන් ඒ වගේ යම් ප්‍රතිපදාවක් තියෙනවා.
ආංගේ ප්‍රතිපදාවෙන් තමයි ගින්දර කියන දේ උපදින්නේ. මහරජ ඔන්න ඔය විදිහමයි නිවන කියලා දෙයක් ඇත්තේමයි. නිවනක් දිනනවා. මහරජ මනා පිළිවෙතින් මනා වූ පිළිවෙතින් ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙන් මනා පිළිවෙතින් නුවණ යොදා මෙනෙහි කිරීමෙන් පුරුදු කිරීමෙන් ප්‍රඥාවෙන් නිර්වාණය නිවන උපද්දවන්න පුළුවන්. එහෙම කියලා තියෙන තැනක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ නිවන උපද්දවන්න වෙන්නේ මොකෙන්ද? පිළිවෙතින්. ඊගාවට අහනවා මහරජ මේ සක්විති රජුරවන්ට පහළ වෙනවා සත්තර රතන. රතනයන් හතක්. මොනාදී රතනයන්? චක්‍ර රත්නය, අස්ස රත්නය, ඇත් රත්නය, හස්ති රත්නය, ඊගාවට ස්ත්‍රී රත්නය, ඊගාවට පරිනායක රත්නය, පුත්‍ර රත්නය, ගෘහපති රත්නය, ඔය වගේ රත්න හතක් බහල වෙනවා. මහරජ මෙව තියෙන තැනක් අහවල් තැනින් තියෙනවා කියලා ගන්න පුළුවන් තැනක් නැහැ. ධාර්මික වූ රජ කෙනෙකුට තමන්ගේ ප්‍රතිපදාව තුල පිහිටලා ඒ රත්න ලබන සක්විති වතේ පිහිටලා ඒ ප්‍රතිපදාවේ කටයුතු කළොත් එහෙම ආන්ියේ රජුරවන්ට පුළුවන්කම තියෙනවා ඒ රත්න හත ලබන්ට. එහෙම නැතුව තියෙන ගන්නයි කියලා මේ බලෙන් රාජ්‍යයක් අල්ලගෙන ගන්න පුළුවන්කම නැහැ. ආන් ඒ වගේ තමයි මහරජ මේ සුන්දර නිවන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නොපිහිටන දිග කොට නැති කුඩා මහත් කියලා දෙයක් පිහිටන්නේ නැති සුභ අසුභ කියලා දෙයක් නැති නාම රූප ඉතිරි නැතුව නිරුද්ධ වෙන ඒ කියන්නේ රූපකායේ আদি වචන සම්පස්සයත් නාමකායේ පටිඝ සම්පස්සයත් නැහැ. ඒ දෙක තුලින් සකස් වෙන කිසිම පටලැවිල්ලක් නැහැ. ඒ සියල්ල නැති නියුණු තැනක් නිබ්බුතෝස්මි සීතෝස්මි කියලා රහතන් වහන්සේලා වර්ණනා කරනවා. නියුණී වෙමි සිසිල්ලුයේ වෙමි. ආ මෙහෙම දෙය සුන්දර නිවන, අමාමා නිවන. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ තවත් දේශනාවක් වදාලා මේ අමාමා නිවන ගැන මෙන්න මේ විදිහට. මේ දේශනාව අජාත සූත්‍රය. මොකද්ද අජාත සූත්‍රය? කුද්දක නිකායේ තියෙන්නේ. කුද්දක නිකායේකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔන්න බලන්න සුන්දර නිවන කොයි වගේ දෙයක්ද කියලා. ඒකේ ස්වභාවය අතිබික්කවේ ජාතං අභූතං අකතං අසංකතං. අති කියන්නේ ඇත. අතිබික්කවේ මහණෙනි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද? අජාතං ඉපදිච්චි නැති, අභූතං පහළ වෙලා නැති, අකතං කිසිවෙකු විසින් නොකරනා ලද කරපු නැති, අසංකතං සකස් නොවුණු, ඉපදිලා නැති හේතුපත්යෙන් හටගත් හට නොගත්තා වූ, අභූතං සකස් නොවුණු පහළ නොවුණු, අකතං කිසිවෙකුත් විසින් නොකලා වූ, අසංකතං සකස් නොවුණු දෙයක් ඇත. මොකක්ද? නිවන කියලා දෙයක් ඇත. මේක මේ කියන්නේ නිවනය කියලා මේ දේශනාවේ අගට තේරෙන්නේ. එහෙම දෙයක් ඇත.
නෝචේතං භික්කවේ අභවිස්ස අජාතං අභූතං අකතං අසංකතං. මහණෙනි බැරි වෙලාවත් මේ නෝචේතං භික්කවේ අභවිස්ස මහණෙනි බැරි වෙලාවත් මේක තිබුණේ නැත්තම් කුමක්ද? අජාත නූපන්නා වූ, අභූත පහළ නොවුනා වූ, කවුරුවත් නොකලා නොකරා වූ, හට නොග මේ සකස් නොවුනා වූ මේ දේ තිබ්බේ නැත්තම් නයිදං ජාතස්ස භූතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායේත. මහණෙනි බැරි වෙලාවත් මේ අජාත අභූත අකත අසංකත මේ නිවන තිබ්බේ නැත්තම් එහෙම නයිදං ජාතස්ස භූතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායේතං පඤ්ඤායේත. මේ උපන්නා වූ, පහළ වුණා වූ, කරන ලද්දා වූ, සකස් වෙච්ච දෙයින් නිස්සරණයක් නිදහස් වීමක් ලබන්න බෑ. තේනවද කියන්නේ? එහෙමනම් මේ සසරින් නිදහස් වීමක් ලබන්න බෑ. මේ ජාත වෙච්චි හටගත්තු අපි මේ කර්ම වලින් කෙලෙස් වලින් ගැට ගැහිලා කරගත්තු සකස් වෙච්චි මේ නිරන්තරයෙන් සකස් වෙමින් පවතින නන්ති රාගය නිසා පංච උපාදානස්කන්ධේ නිරන්තරයෙන් සකස් වෙමින් පවතින දෙයින් නිදහස් වීමක් ලබන්න බැහැ. නූපන්නා වූ, පහළනුණා වූ, කවුරුන් නොකලා වූ, සකස් නොවුනා වූ නිවනක් නැත්තම් මේ හටගත්තු දේවල් වලින් නිදහස් වෙන්න බෑ. සංකත නොවුනා වූ නිවන නැත්තම් සංකතයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. යස්මාචකෝ භික්කවේ අත්ති අජාතං අභූතං අකතං අසංකතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායිත. මානනි යම්තා යම්මාකාරයකින් මේ නිවන නම් වූ අකත අසංකත අභූත අජාත මේ නිවන තියෙන නිසා තමයි මේ නිස්සරණයක් තියෙන්නේ, නිදහස් වීමක් තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කාන්නේ මේ විදිහට වදාලා. ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්ධුවං ජරා මරණ සංඝාතං රෝග නිද්ධං පබංගුරං ආහාර නෙති භවං නාලං තදපිනන්දිතුං. හටගත්තා වූ ජාතං සකස් වූ භූතං සමුප්පන්නං උපන්නා වූ කතං කරන ලද සංකත මද්දුවං හේතුඵල ධමින් සකස් වූ මේ දේවල් ඒකාන්තයෙන්ම අස්ථිරයි. එතකොට මේ උපන්නා වූ සකස් වුණු කරන ලද හේතු පහළින් දහමින් සකස් වුණු සියල්ලම අස්ථිරයි. ඒවා ස්ථිර නෑ. ජරා මරණ සංඝාතං ජරා මරණත් එක්ක එකට එකතු වෙලායි තියෙන්නේ. එහෙමනම් මේ අපි අපේ ජීවිතය තුළ කරන කියන සියලුම දේවල් මොකක් එක්කද එකතු වෙලා තියෙන්නේ? ජරා මරණත් එක්ක එකතු වෙලායි තියෙන්නේ. රෝග නිද්ධං රෝගවලට කැදල්ලක් වගේ, පබංගුරං සෙනකින් බිඳිලා යනවා, ආහාර පිළිපඳ ආහාරත් එක්ක එකතු වෙලායි තියෙන්නේ. ගොරෝසු හෝසියුම් කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝසංචේතන ආහාර, විඥාන ආහාරක එකත් එකතු වෙලයි මේක තියෙන්නේ.
ඒවා හේතු කොටගෙන හැදිලා තියෙන මේ ජීවිතය මමය මාගේ මාගේ ආත්මය කියලා පිළිගන්න කොහෙත්ම සුදුසු නෑ. ආ නිවනේ ස්වභාවය ඒවා පිළිගන්නේ නැති දෙයක් තැනක්. කවුරුවත් කරපු දෙයක් නොවේ. ඉපදිච්ච දෙයකුත් නෙමෙයි. පහළ වෙච්ච දෙයකුත් නෙමෙයි. සංකත දෙයකුත් නෙමෙයි. ඊගාවට දේශනා කරනවා. තස්ස නිස්සරණං සන්තං අතක්ඛාවචරන්ධුවං අජාතං අසමුප්පන්නං අශෝකං විරජං පදං නිරෝධෝ දුක්ඛ ධම්මානං සංඛාරූප සම්මෝසුකෝති. පංච උපාදාන ස්කන්ධ දුකෙන් නිදහස් වීම සාන්ත දෙයක්මයි. තස්ස නිස්සරණං සන්තං මේ දුකින් නිදහස් වීමම සාන්තයි. අතක්කාවචරං ධුවං මේක තර්ක කරලා හොයන්න පුළුවන් දෙයක් නොවේ. ස්ථිර දෙයක්මයි. අජාතං අසමුප්පන්නං මේක හට නොගත් දෙයක්. නූපන්ද යමකින් නූපන් දෙයක්. ඒ වගේම ශෝක රහිත දෙයක්. ඒ අමා නිවන කියන්නේ මොකක්ද එහෙනම්? ශෝක රහිත දෙයක්. විරජං කෙලෙස් නැති දෙයක්. නිකෙලෙස් දෙයක්. නිරෝධෝ දුක්ඛ ධම්මානං ඒ අමා නිවන යනු මේ දුක නිරුද්ධ වීමමයි. ඒ වගේම සංඛාරූප සමෝසුකෝති හටගත්තු සියලු සංස්කාරයන් සංසිඳීමමයි සැපය. එහෙනම් සංඛාරයන්ගෙන් නිදහස් වීම සංසිඳීමම තමයි ඒ අමා නිවන නම් වූ අමා මහ නිවන නම් වූ සැපය. ඒ වගේම මේ නිවනේ ස්වභාවය තේරුම් ගන්නට තවත් ලස්සන දේශනාවක් තියෙනවා. ඒ තමයි භූමිජ සූත්‍රය. මොකද්ද භූමිජ සූත්‍රය? මේ භූමිජ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද අවිජ්ජා යත්වේ ආනන්ද අශේෂ විරාග නිරෝධෝ. ආනන්ද යම්මාකාරයකින් අවිද්‍යාව ඉතිරි නැතිව නිරුද්ධ වෙලා ගියා නම් සෝ කායෝ නහෝති, ඔහුට කයක් කියලා දෙයක් නැහැ. යම්පච්චයාස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. ආනන්ද ඌට කයක් කියලා දෙයක් නැහැ. යම් ආකාරයකින් අභ්‍යන්තරේ සැප දුක සාදලා දෙන අන්න නිවන දුටුව කෙනාගේ ස්වභාවය. නිවනේ ස්වභාවය තේනවද කියන එක භාග්‍යතුන් වහන්සේගේ වචනේ. අවිජ්ජා යත්තේ ආනන්ද අශේෂ විරාග නිරෝධෝ නිරෝධා සෝ කායෝ නහෝති, ඔහුට කයක් නැහැ. මොන කයක්ද නැත්තේ? යම්පච්චයාස උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං, අභ්‍යන්තරයෙන් සැප දුක උපද්දලා දෙන කයක් නැහැ. ආන් ඒ නිසා තමයි ඔබ අහලා ඇති ස්වාමීන් වහන්සේලා පිරිසක් භාවනා කරමින් හිටියා. දැන් අද කාලේ වගේ ලයිට් දාලා එහෙම නැහනේ. ඒ පැලේ වහලෙන් පොළඟෙක් වැටුණා ස්වාමීන් වහන්සේ නමකගේ ඇඟට. මේ රහතන් වහන්සේ නම දෂ්ට කළා. එතකොට මේ රහතන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට කියනවා, පින්වත් ස්වාමීන් වහන්ස, බොල් වී මිටක් විසිරලා යනෝ වගේ මේ කය දැන් විසිරෙනවා. විසිරෙනවා කියන්නේ දැන් මේ බොල් වී වගේ වීසි වෙනවා කියන එක නෙමෙයි. දැන් ඊට පස්සේ මේකට පැවැත්මක් නෑ. මේක දිය වෙන්න පටන් අරගෙන කුණු වෙලා වෙනසිලා යනවා. ඊට පස්සේ ඇටකටු ටිකක් දිරලා යනවා. හුණු ගල් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔහේ හුලඟට වීසි වෙලා තැනින් තැන යනවා. ඊට ඉස්සෙල්ලා
මේ කය අරගෙන ගිහිලා පිළිකන්නේන් තියන්ට කිව්වා මෙතන කුණු වෙන හින්දා. දැන් අපිට පොළගෙක් ගැහුවොත් කොහොමද තියේවිද? බලා ගන්න තිබුණා ගැහුවොත් එහෙමනේ. ආ බලන්න එහෙමනම් සෝ කායෝ නහෝති යම්පච්චා සජ්ජත්තං උපච්චති සුඛ දුක්ඛං. ඔහුට කය කියලා දෙයක් ඔහුගේයි කියලා ගන්න ඔහුට කයක් නෑ. යම්තාක් අභ්‍යන්තරයෙන් තමන්ට සැප දුක සලසලා දෙන ඒ පමණක් නෙමෙයි. සෝ මනෝ නහෝති, ඔහුට මනස කියලා දෙයක් නෑ. තමන්ගේ අභ්‍යන්තරයෙන් සැප දුක උපද්දවලා දෙන මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එතකොට අපි හිතලා බලන්න ඕන, එහෙනම් මේ නිවන කියන එක කොයි විදිහේ දෙයක් වෙන්න ඇද්ද? එහෙනම් කයත්, කයේ ප්‍රශ්නෙකුත් නැහැ, හිතේ ප්‍රශ්නෙකුත් නැහැ. සෝ මනෝ නහෝති යම්පච්චාස උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. අභ්‍යන්තරෙන් සැප දුක උපද්දලා දෙන මනසක් ඇත්තේ නැහැ. රහතන් වහන්සේට හිතන්න බැයිද? පුළුවනි. නමුත් තමන්ගේයි කියලා හිත ගන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. කිත්තං තන්නෝ හොති, ඔහුට ආයේ හට ගන්න කුඹුරක් නැහැ. ආයේ පැලවෙන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. කිත්තං තන්නෝ හොති, වත්තු තන්නෝ හොති, ඒ වස්තුව නැහැ, ඒ හේතුව නැහැ. ආයතනං තන් නහෝති, ඒ ආයතනේ නැහැ. ආය දුකක් අභ්‍යන්තරෙන් උපද්දවන ආයතනයක් නැහැ. ඒ ආයතනේ නැහැ, ඒ කාරණේ නැහැ. අධිකරණං තන් නහෝති, ඒ ප්‍රශ්නය, ගැටලුව, ඒ ආරවුල නැහැ. අභ්‍යන්තරයෙන් සැප දුක උපද්දවන අධිකරණේ නැහැ පින්වත්නි. තේන්නවද කියන එක? එහෙනම් කොයිතරම් සුඳුරු ඇද්ද? අභ්‍යන්තරයෙන් සැප දුක උපද්දවනවා කියන අධිකරණේ ආරවුල, ඒ ප්‍රශ්නේ හේතුව නැහැ. අධිකරණං තන්නෝති යම්පච්චා සජ්ජත්තං උපජ්ජති සුඛ දුක්ඛං. අමා මහ නිවන කියන්නේ ඒ වගේ දෙයක්. එතකොට මේ නිවන තේරුම් ගැනීමට මම ඔබට කාරණාවක් කියලා දෙන්නම්. මේක තියෙනවා සත්ත සූත්‍රයේ. සත්ත සූත්‍රයේදී රාද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ සත්වයා සත්වයා කියලා කියනවා, අපිටත් කියනවනේ, අපිත් මේ උපන්නා වූ හැමෝම සත්වයෝ, මේ සත්වයා කියන්නේ කොපමණකින්ද, මොන කාරණාවක් නිසාද මේ උපන්නා වූ කෙනාට සත්වයා සත්වයා කියන්නේ? ඔහොම බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, පින්වත් රාජ, රූපේකෝ රාත යෝ චන්දෝ යෝ රාගෝ යෝ නන්දි යා තණ්හා තත් සත්තෝ තත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති. පින්වත් රාද, මේ රූපේ කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම්, ඇල්මක් තියෙනවා නම්, මේ රූපයෙන් සතුටක් උපදිනවා නම්, සතුටක් තියෙනවා නම් රූපය කෙරෙහි, රූපය කෙරෙහි ආසාවක් තියෙනවාද, රූපය කෙරෙහි ඇලිලා ඉන්නවාද, දැඩිව ඇලිලා ඉන්නවාද, අන්න ඒ හින්දා සත්වයා සත්වයා කියලා කියනවා. එතකොට රූපය පමණක් නෙමේ, රාත වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන, ඔය ඔක්කොම කෙරෙහි, පහ කෙරෙහිම යම් කෙනෙක් ඇලිලා ඉන්නවද, රායකට රාගයක් තියෙනවද, ඇල්මක් තියෙනවද, සතුටු වෙනවද, ඒකට ඇලිලා ඉන්නවද, බැඳිලා ඉන්නවද, ආන් ඒ කෙනාට සත්වයා සත්වයා කියනවා. පින්වත් රාද, ඔක මේ වගේ දෙයක්. කුමාරකාවා කුමාරිකායෝවා, පුංචි කුමාරයෙක් හරි පොඩි කොළුවෙක් හරි, කුමාරිකාවා පොඩි දැරවියක් හරි, පන්සංවා ගාරකේ කීලන්ති. පන්සංවා ගාරකේ කියන්නේ වැලි කෙලියේ, වැලිකේ, වැලි සෙල්ලම් පත්තු වෙනවා කියන්නේ සෙල්ලම් කරනවා.
එතකොට ඒගොල්ලන්ට යම්තාක් මේ සෙල්ලංගේ ගැන ආසාව තියෙනවද? කැමැත්ත තියෙනවද? ඒ තාක් මේ පොඩි ළමයිට මේක ලොකු දෙයක් නෙමෙයිද? ආ ලොකු දෙයක්. සෙල්ලංගේ හදලා සෙල්ලංගෙට ඇතුල් වෙනවා. ওই සාරි කෑල්ලක් අම්මගෙන් පටලවා ගන්නවා. ලොකු සබත්තු දා ගන්නවා. ඒක ඇතුලේ කෝම් පිට්ටු උයනවා. සෑහෙන වැඩ කාටද? පොඩි ළමයිට. හැබැයි මේකට මොනවා හරි වුණොත් එහෙම මේකට කැමැත්ත තියෙන තාක් අඬනවාද නැද්ද? අඬනවා. පස් ගොඩේ පෙරලි පෙරලි අඬනවා. දැන් සෙල්ලම් කරලා සෙල්ලම් කරලා සෙල්ලම් කරලා මේගොල්ලන්ට මොකද වෙන්නේ? එපා වුණ ගමන්. මේගොල්ලොම මොකද කරන්නේ මේගොල්ලන්ගේ සෙල්ලම්ගේ දෙට්ට? අර හදපු කෝම් පිට්ටු ඔක්කොටම පහින් ගහනවා. දැන් මෙච්චර වෙලා උයපු බත් වලන් අට්ටි මුට්ටි ඔක්කොම ඉවරයි. සෙල්ලංගේත් කඩා බිඳලා දාලා ඊට පස්සේ ඕන් දුවනවා. හැබැයි රාගය තියෙන තාක්, ඇල්ම තියෙන තාක් මේක මහා ලොකු දෙයක්. බෝනික්කු නලවනවා, නාවනවා, බෝනික්කන්ට කවනවා. සෑහෙන වැඩ. ඉවර වෙච්චි ගමන් ඉවරයි. ආම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රාදු ස්වාමීන් වහන්සේට. රාතේ ඔන්න ඔය වගේ පොඩි උන් සෙල්ලංගේ සුණු විසුණු කරනවා වගේ. රාද මේ පංච උපාදානස්කන්ධේට තියෙන රාගය, කැමැත්ත, ආසාව සුණු විසුරු ගල්ලා දාන්න මේකෙන් එතර වෙන්න. දැන් අපි කියමු පින්වත්නි බලන්ට, දැන් ළමයිගේ කෙලි සෙල්ලම් බල බලා ඉන්න ලොකු අය ඉන්නවා වැඩිහිටියෝ. ඕගොල්ලෝ වගේ නේ. දැන් සමහර වෙලාවට මොනු පුරාලා මිනි බිරියන්ගේ සූරතල් බලන කට්ටිය තමයි දැන් වැඩියෙන්ම ඉන්නේ නේද? ඕ කොහොම නමුත් දැන් එන්න පොඩි අය ඇවිල්ලා එන්න ආච්චි අම්මේ. එහෙම නැත්නම් අම්මට කියන එන්න. මෙහෙන් අපි බත් తిව්වා. දැන් එක් කරගෙන යනවා අර ඔළුවද කෙලින් ඇතුල් වෙන්නත් බෑ. සෙල්ලංගේනේ. පොඩ්ඩක් එහෙම වෙද්දිච්ච ගමන් වහලා කඩන් වැටෙනවා. දැන් අම්මත් එහෙම නැත්නම් අත්තම්මත් අර පොඩි එකා අතින් අල්ලගෙන එකන් යද්දි මහා උජාරුවට චා හරි ලස්සනයි නෙවෙයි මේ ගෝගුල්ලන්ගේ ගෙදර. ළඟදිද හැදුවේ කියලා අහගෙන ඇතුල් වෙනවා. ඉතින් අර පොඩි එක්කෙනාටත් හරි ඉහළයි. පොඩි එක්කෙනාට හරි ඉහළයි. දැන් ඉතින් අත්තම්මව ඉන්දෝල ඊට පස්සේ මොනවාද? අම්මා අත්තම්මා අපි බත්කමු. දැන් පිඟානකුත් දීලා බෙදනවා. මොනවාද? වැලි. දැන් බෙදන්නේ මොනවාද? වැලි. ඊට පස්සේ මෙන්න මැල්ලුම්. දැන් මඤ්ඤොක්ක කොළ ටිකක් හරි තනකොළ හරි මොනවා හරි ලියලා ඔන්න බෙදනවා. දැන් අත්තම්මත් මොකද කරන්න ඕන දැන් බොරුවට? දැන් ඉතින් කන්ට ඕන කාලා රසයි කියන්ට ඕන. දැන් දරුවන්ට මේක ලොකු සෙල්ලමක් නොවේද? ආ ලොකු සෙල්ලමක්. හැබැයි අර වැඩිමහලු වෙච්ච අත්තම්මා ඔය සෙල්ලම්පත් උයලා දැන් ඔක්කොම ඉවර වෙලා විභාගේ පාස් වෙලානේ දැන් ඉන්නේ. දැන් එයාට මේ ලෝකේ කොහොමද පේන්නේ? එයාගේ හිතේ මේ බත් පිහිටනවාද? ආ නෑ. එයාගේ හිතේ මේක පිහිටන්නේ නෑ. එයාට මේ මැල්ලුම් මැල්ලුම්ද? නෑ. එයාගේ දැක්ම දැන් වෙනස් නැද්ද? වෙනස්. හැබැයි එයත් පුංචි කාලෙදි ඔය සෙල්ලම නැටුවද නැද්ද? නැටුවා. එහෙනම් ඔබ තේරුම් අරගෙන බලන්ට අන්න පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැහැ දැන් හිතේ. ඒ වගේ තමයි රහතන් වහන්සේලාත්. අර දැන් අත්තම්මගේ හිතේ මේ සෙල්ලංගේ පිහිටනවාද? නෑනේ. මේක මොන ගියක්ද? මේකත් ගියක්ද කියලා හිතෙනවා. ඒත් හැබැයි අර දරුවන්ව සතුටු කරන්න ඕන හින්දා ආගේ කියලා කතා කරනවා තමයි.
සසරෙන් එතර වෙච්ච උත්තමයන්ගේ කතාවත් ඒ වගේ. අත්තම්ම දරුවන්ට කතා කරනවා වගේ, සෙල්ලම් ගෙට ගියා වගේ. ඒ හිතේ මේ දේවල් මේ කෝලම් කිසි දෙයක් පිහිටන්නේ නැහැ. අඩු ගානේ පිහිටන්නේ නැහැ. මේ තද ගතිය, මේ දිය ගතිය, මේ රසණය, මේ සීතල, මේ හමාගෙන යන ගතිය කියලාවත් පිහිටන්නේ නැහැ. ඒ ඔක්කොගෙම ඈතර වෙලා. ඔබට නිබ නිවනේ සුන්දරත්වය ගැන තේරුම් ගන්න මම තවත් කාරණාවක් මතක් කරන්නම්. ඔබ කවුරුත් හොඳට අහලා තියෙනවා මේ බොහෝම ධර්මයේ ඉගෙන ගන්න කට්ටියනේ මෙතන ඉන්නේ. ආසි විසෝපම සූත්‍රය අහලා තියෙනවා නේද? ආසි විසෝපම සූත්‍රයේ මේ නිවනේ සුන්දර බව ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ආසි විසෝපම සූත්‍රයේ තියෙනවා ඔන්න භාග්‍යතුන් වහන්සේ උපමාවක් කියනවා. පින්වත් භික්ෂුව මැරෙන්න අකමැති, ජීවත් වෙන්න කැමති, දුක් විඳින්න අකමැති, සැප විඳින්න කැමති පුරුෂයෙක් අතට මිනිසෙක් සර්පය 4 දෙනෙක් දෙනවා. මොකුද දෙන්නේ? අහලා තියෙනවනේ ওই දේශනාව. බොහොම දරුණු විස ඇති විස ගෝර සර්පේන 4 දෙනෙක් දුන්නා ඔන්න අතට. දීලා කියනවා පින්වත් පින්වත එම්බා පුරුෂය මේ සර්පය 4 දෙනාක් නාවන්ට ඕන, කවන්ට ඕන, පොවන්ට ඕන, බොහොම ආදරෙන් බලා ගන්නට ඕන. පොඩි පසු මේ අතපසු වීමක් හරි වුණොතින් මුන් ඔබට දක්ෂ කරනවා. එතකොට මෙයා මේ සර්පය 4 දෙනාට බයේ දුවන්න පටන් ගන්නවා. එතකොට කියනවා එම්බා පුරුෂය ඔන්න නුඹේ පිටිපස්සෙන් කඩු අමෝරාගත් වදකිව 5 දිනක් පන්නනවා. මෙයා ඒකටත් බය වෙලා දැන් සර්පයින්ට බය වෙලා දුවදුව හිටියේ. වදකියෝ 5 දිනෙන් පන්නනවා කියපුවාම ඊටත් වැඩිය වේගෙන් බය වෙලා දුවනවා. එතකොට කියනවා පින්වත් භික්ෂුව දුටු තැන හිස ගසා දාන්න කියලා බලාගෙන තවත් 6 වෙනි වදකියෙකුත් පස්සෙන් පන්නනවා. එහෙම දුවගෙන දුවගෙන යද්දි මෙයාට හම්බෙනවා හිස් ගමක්. මේ ගමේ ගෙවල් තියෙනවා. ඇතුළට ගියාම හිස්. වටපිට බලපුවම හිස්. හැලිවලන් තියෙනවා. ඇරලා බලපුවම හිස්. ගන්න කියලා මෙලෝ දෙයක් නැහැ. මෙයා ගෙදර පදිංචි වෙන්න කියලා බලපුවාම තවත් පුරුෂයෙක් කියනවා. එම්බා පුරුෂය ඔය ගෙදර ඉඳලා වැඩක් නැහැ. ඔය ගෙදෙට්ට පලිනවා මං පහරන හොරු. හිටියොත් උඹ විනාශ වෙනවා. මෙයා ඒකටත් බය වෙලා දැන් දුවනවා. මෙයා ඒකට බය වෙලා දුවනවා. එතකොට තවත් පුරුෂයෙක් ඇවිල්ලා කියනවා මෙයා ඒකට බය වෙලා දුවගෙන දුවගෙන යද්දී හම්බෙනවා විශාල ගඟක්. මෙයා මොකද කරන්නේ? පහුරු වලින් ලී වලින් පහුරක් හදලා, ලී දඬු වලින් වැල් වලින් පහුරක් හදලා ගැට ගහලා පහුර ගඟට දාලා අතින් පයින් වීර්ය කළා ඊතරට යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මේ උපමාවක් වදාලේ. සර්පය 4 දෙනා කිවි පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4 මහා ධාතුන්ට. වදකියෝ 5 දෙනා කිවි පංච උපාදානස් කන්තේට. කඩුවක් අතින් ගත් 6 වෙනි වදකයා කියලා කිව්වේ නන්දි රාගයට. මම් පහරන හොරු කියලා කිව්වේ ඇසකනනාසේ දිවකය මනස නම් වූ අභ්‍යන්තර ආයතන 6ට. මම් අභ්‍යන්තර ආයතන 6 කොහෙන් බැලුවත් හිස්. මම් පහරන හොරු කිව්වේ රූප ශබ්ද ගන්ධ රස පහස සිතුවිලි කියන බාහිර ආයතන 6ට. මෙතර කියලා කිව්වේ සක්කාය දිට්ඨියට. ගංග කියලා කිව්වේ කාමෝගේට, භවෝගේට, දිට්ඨියෝගේට, අවිජ්ජාෝගේට. පහුර කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. අතින් පහින් වීරිය කියලා කිව්වේ මේ මාර්ගයේ වැඩිමිට. ඊතර කියලා කිව්වේ අමාමහා
නිවනට. දැන් එනම් මෙතර බිය සහිතයි. එතර බිය රහිතයි. දැන් ඔබ කල්පනා කරලා බලන්න. එතරට ගියයි පස්සෙත් වදකියෝ ඉන්නවද? නෑ. එතරට ගියයි පස්සේ නන්දිරාගේ නෑ. එතරට ගියයි පස්සේ සර්පයෝ ඉන්නවද? ඉන්නවනම් එහෙ ගිහිල්ලා වැඩක් නෑනේ. එහෙනම් සර්පයෝ නෑ. එහෙනම් සතර මහා ධාතුන් පිළිසරණක් ලබන්නේ පිහිටන්නේ නෑ එතර. එතර පිහිටන්නේ නෑ. එහෙනම් එතර හිස් ගෙවල් තියෙනවද? කල්පනා කරලා බලන්න. තියෙනවනම් එහෙ ගිහිල්ලා වැඩක් නෑනේ. එහෙ හොරු පනිනවද එතර? එහෙනම් අභ්‍යන්තර ආයතන ගැන කතාවක් නෑ. බාහිර ආයතන ගැන කතාවකුත් නෑ. ඒ සියල්ලෙන් එතර වෙච්ච තැනක් පින්වත්නි. ඒ සියල්ලෙන් අභ්‍යන්තර ආයතන බාහිර ආයතන සියල්ලෙන් එතර වෙච්ච තැනක්. මොකද්ද? සුන්දර වූ අමා මහ නිවන. එහෙමනම් මේ සුන්දර වූ අමා මහ නිවන ගැන අපි දැනගත යුත්තේ කෙසේද? මිලිඳු රාජ ප්‍රශ්නයේදී මිලිඳු රජතුමා අහනවා, ස්වාමීනි නිවන සැපයි කියලා නිවන් නොදකපු කෙනෙක් දන්නවද? එතකොට රජතුමාට මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, මහරජ නිවන් නොදකපු කෙනෙක් නිවන සැපයි කියලා දන්නවා. රජ්ජුරුව කියනවා, ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. නිවන සැපයි කියලා නිවන නොදකපු කෙනෙක් කොහේ දැනගන්නද කියලා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ අහනවා, රජතුමනි මන් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්, තේරෙන විදිහට උත්තර දෙන්න කියනවා. දැන් ඔබේ රාජ්‍යයේ හොරුන්ව අපරාධකාරීන්ව අල්ලගෙන රාජපුරුෂයෝ කන් සිඳිනවා, නාස් සිඳිනවා, අතපය සිඳිනවා. සිඳිනවනේ. එතකොට මේ කන් සිඳපු නැති, නාසයේ සිඳපු නැති, අතපය සිඳපු නැති මිනිස්සු මේ හොරාව දකිනවා. දඬුවම් දීලා මහපාරේ තියලා තියෙනවා. එතකොට මේ අතපය සිඳපු නැති, කන් සිඳපු නැති, නාසයේ සිඳපු නැති මිනිස්සු දන්නවද කියලා අහනවා. මේකනම් මහා වේදනා සහිත වැඩක් කියලා දන්නවද කියලා අහනවා. මහරජුරෝ කියනවා, ස්වාමීනි දන්නවා. ඒ කොහොමද කියලා අහනවා. ස්වාමීනි අර අතපය සිඳිච්ච මිනිසයා, කන් සිඳිච්ච, නාසයේ සිඳිච්ච මිනිසයා කියන දේවල් වලින් තේරෙනවා කියනවා. ඒ කාන්තේම මේ අතපය සිඳීම, නාසයේ සිඳීම, කන් සිඳීම දුකක් කියලා. මහරජෝ ඒ වගේම තමයි. නිවන දැක්කේ නැති අය නිවන සැපයි කියලා දන්නවා. ඒ තමයි නිවන සාක්ෂාත් කළ උතුමෝ කියන වචනයෙන් හඳුනා ගන්නවා. මේකනම් ඒකාන්තේම පරම සැපක්ය කියලා. මේ වනාහි නිවන වනාහි ඒකාන්තේම පරම සැපක්ය කියලා දන්නවා කියනවා. ඒ දැනගන්නේ මෙහෙමයි. ඔවුන් බලන්න දැනගත්තු හැටි. රජවරු කට්ටි මේ හොරු කට්ටියකට අවුරුදු 7 පුංචි රහතන් වහන්සේ නම කැලේ භාවනා කරද්දී මුණ ගැහුණා. මේ හොරු ටික මේ රහතන් වහන්සේව අල්ලගත්තා. අල්ලගෙන කල්පනා කළා, අපි බිලි පූජාවක් දෙන්න එපේ. අපේ මේ හොරකන් සාර්ථක වුණාම බිලි පූජාවක් දෙන්න තියෙනවා. හොඳයි මේ පොඩි එකා. දැන් කවුද මේ? රහතන් වහන්සේ නමක්, අදිමුත්ත රහතන් වහන්සේ. මේ අදිමුත්ත රහතන් වහන්සේව වරපොටෙන් ගැට ගහලා අල්ලගෙන ගියා දංගෙදි. මේ ගිනි පූජාව, බිලි පූජාව තියෙන තැනට ගෙනියලා මේ රහතන් වහන්සේව පැත්තකින් තියලා, දැන් මහා හොරා කඩුව මෝ තියනවා. කඩුව මෝ තියනවා. රහතන් වහන්සේ ගලක් උඩ ඉඳගෙන, පළඟ බැඳගෙන සමාධියෙන් වැඩ ඉන්නවා. දැන් හොරා
එක්කේ හිතුවා මේ පොඩි එක්කෙනා දන්නේ නැතුව ඇති දැන් මේ මරන්නයි හදන්නේ කියලා. එතකොට ඇහුවා දැන් දන්නවද වෙන්නේ යන දේ? සත්‍යයක් නැහැ. බබලමින් සිනාසෙමින් වැඩ ඉන්නවා. එතකොට මේ හොර මුලට හොරු කණ්ඩායමට හරි ප්‍රශ්නයක් මේක. කියනවා අපි මෙතෙන්ට මහා බලවත් පුරුෂයෝ අල්ලගෙන ආවා බිලි පූජා දෙන්න. ඒගොල්ලෝ ජීවිතේ ඉල්ලමින් හඬා වැළපුණා. ධනේ දීලා ජීවිතේ දෙන්නයි කියලා අපිට බැගෑපත් වුණා. නමුත් නුඹ එහෙම නැහැ. නුඹ බැබලෙමින් වැඩ ඉන්නවා. නුඹ සිනාසෙමින් වැඩ ඉන්නවා. ඔහොම ඉන්නේ කොහොමද කියලා ඒ මරණය ඉදිරියේ සිනා වෙන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට මේ අවුරුදු 7යි චූටි රාතන් වහන්සේ කියනවා මරණය මැරෙනවා කියන එක මට හොඳ වෙච්ච දෙයක් කියනවා. හොඳ වෙච්ච ලෙඩක් කියනවා. හොරුන්ට හරි පුදුමයි. බලන්න අන්න ඒ සුන්දර නිවන සාක්ෂාත් කළ උතුමන්ගේ වචන. මරණය කියන්නේ මට හොඳ වෙච්ච දෙයක්, ලෙඩක්, සනීප වෙච්ච රෝගයක් කියවා. එතකොට හොරු ඔක්කොම ඇහුවා නුඹට ඕක ගැන්නුවේ කවුද? ආ බුදුරජාණන් වහන්සේ. අපිටත් බැයිද? පුළුවනි කිව්වා. බලන්න අන්න නිවන සාක්ෂාත් කළ උතුමන්ගේ වචනේ නිසා අර හොරු මොලට තේරුණා නිවන කියන්නේ එහෙනම් ඒකාන්තයෙන්ම සැපක් කියලා. ඇයි? මරණයෙන් එතර වෙච්ච දෙයක්, සුන්දර දෙයක්. ඒ හොරමුලත් හොරකම අතහැරියා. මේ ස්වාමීන් වහන්සේත් එක්ක පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේව මුණ ගැහෙන්න පැවිදි වුණා. ඒ අමා නිවන සාක්ෂාත් කළා. එතකොට අපිට මේ නිවන සුන්දරයි, සැපයි, සොඳුරුයි කියලා ඉගෙන ගන්න තියෙන්නේ ඒ රාහතන් වහන්සේලාගේ වචනේ. ඉතින් මේ පින්වත් සියලුම දෙනාටත් ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒකාන්තේම සාන්ත වෙච්චි, ඒකාන්තේම ප්‍රණීත වෙච්චි, ඒක සියලු උපදී දුරලපු සියලු සංස්කාරයන්ගෙන් අත්මිතුණු සාන්ත පතේ වන තණ්හාව නැති විරාගය ඇති නිවන සාක්ෂාත් කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සා